සංක කියයන්න දෙෙස පත්මා බලාවඋන්නන්නේ ජයටත් වඩා ලෝබකමිණි. ඕහ වෙනි පසොලොස්සක සඳක් කෙල්ලෙකුගේ ආසේ පායන්නේ කලාතුොරකින් බව පත්මා දැන උන්නාය. දීන මේ තරමට මෝගේ සිනැස වෙනුවම් පැලෙන්න්නට යන්නේ අයිද කියයා පත්මා හරියටම තේරුන්ගත්තේ අදය. ඕහ ආත්ම හතක ආදරේ එකආත්මයක එකතුකරගෙන දීනී වෙත ඉන්නට ඇත. ආදරේ කරනෝ හැරෙන්න්නට එවන් පින් බර කුමරයෝගු ළඟ කෙල්ලෙකුට කළ හැකි අන්‍යමක් නැත. ආදෙරෙ කළ යුත්තේ ඕවෙනි තරුණ ය එකට. ඕ එන්නකුට ආත්මය සන්තකෙනම් පුදෝව ආදරය කළ හැක ඒහි දුකක් නැත. පිරිිමියකුට ආදර යනු ජීවිත නොවේ හෙත් ජීවිතෙම පුදා ආදරේ කරන පිණිමිකු ේනම් ඔහු එන්නකුට ජීතම පූජා කළලද කෙල්ලෙකුට පවු නැත. දීනයේ ජීවිතය පුරාම රැකගත් පවිට වූ සියල්ල ඔවෙත පිදුවද ඒ අරුමයක් නැත අසංකවන් තරණයක ළඟදි සඟවාගත හැකි කිසිවාක් කෙල්ලෙකුට නැත. ජයයා හැරනි හූල්ලමනි ඒ සුසමේ හඬ දොරකඩට උන් පත්මාට පවා ඇසුනි. කොඩාපපු ඇවිල්ෙන්නේ ලේසි පාසු ගින්දරන්න නොන බව පදත්මා ධනී. ජීවිතය සඳන්න අඳන් අන්ජනයක් හෝන සිනියාසම ඉන්දරක් වෙද්දේ කෙල්ලෙකුට වා ගත නොයකික බව පත්මා දැන උන්නාය. පත්මා සැටිට බරගුවයේ අද නින්ද නොයෙන බව දැනගෙනනේ. අද ජාද නොීදන බව පත්මා අදකීමින් දැන උන්නාය. ඡය පැමිණ අම්මාගේ දෙපතුල් පාමුල බිම වාඩුවී ඇගේ දෙපා බදාගත්තාය. ඇගේ දැස් තෙමේ ගොස්තිබුණ. දුවගේ කඳුළු සීතලතු උනුසුම්ද කියා පත්මාට වටා ගන්නට අසීරුවයේ. මගේ අසංග නැතු ඉන්න බෑම්ේ ඉන්න බෑ. චායා ඇඩුව එකෙ මිනිමිද. ඇගේ හිසාතකාද්දිි පත්්මාටද හැන්ඩුනී ප්‍රථම අහිමවීම තම සැමියාය. ඡායාගේ පියාය. දැන් දෙවන අහිමවීමට දයිවේ සූදානමු සිටි. ඒ කටුකෙ විඳවා ගැනීම අසීරුවයේ. ඔය අදරේ කරලලා තියන්නේෙ කොච්චර හොඳ දරුවෙ කොටද. අද ඔයාට වඩා මට ලෝබයි. එහෙම දරුවේ කාත්ම හතාටකට හම්බ වෙන්නේ නෑ. අනේ දෙියු ඔයා දියා බල්ලවත් තොය දෙන්නව එකතුරනවාන? එයා කාගවත් නෙමේ අම්මි මගේ මගේම තමයි කාටවත් බෑ මගේ අසංකව මගෙන් ඇත් කරන්න. ජයාම්මගේ කකුල දැඩියෝ බදාගෙන කීවාය. ඒ ඇගේ කදුලින් අම්මාගේ මුළු ධනේසම තෙමී ගොස්තිබනිි. ඉතන්න පුළුවන්දම්මේ මංවගේ දූපත් කෙල්ලෙක්ට මේවා රත්තරම් කොල්ලෙක් ලැබේ කියලා තාමන් මට අදහගන්න බෑ හිතාගන්න බෑ. තාත්තර පසේ මං මේ ලෝකෙ දැකපු අහිංසකම් පිරිමිගෙන මංවාට වැරද්දක් කියන්න බනිින් න්නත් නෑ ඔයා යා මත්තේ නැහුනත් වැරදි නෑ. එයා වෙනම පුලන්තරම් කාලයක් මම් බලාගෙනන්නවා. ජීවිතය නැතිවන්න දවසකට කලින් හරියා ඇයි කියල ම බලාගෙනන්වා. එයා මගේ අම්මේ. එක ආදරයක් වෙනුවෙන් ජීවිතයක් බලා සිටි හැකිද. ජීවිත කාලයක් කැප ක හැකිද. නොහැකි ෝද ඊට වඩා සාධාරණ උත්තරයක් දීනේගේ දයිවේ නොන බව පත්මාආධනී. ආදර අමතක් කළ හැක. අතීතේ ගිනිිබත් කළ හැක. ඒත් ඔොහවෙනි හදවතක් අමතක් කකිරිම දුස්කරය. ජායා එකගසන වේගේ කෙතරම් යද? ඇගේ පිටමතති වූ පත්මාගේ සුරත් දෙදරන්නට විය. අන්න දැන් ලෙඩාත් හැදෙනෝමැනික. මං ඉඳ ඉන්ඳල ආදරේ කළේ මෙහම දුක්විඳන්න දම්මි අනේ තාත්වත් මන්දයා බලනවන තාත්ත හිටියනක් යත් පැළෙයි පත එයා පිට වඩා මිනිසුන්ගේ සුවන අඳුනනවා එයා පැලේ හිතරාරි ලෝවයි අම්මි දාලයන්න බෑ කොහොමත් බෑ එයාට මාව දාලා යන්න කිවෝම යන්නෙත් නෑ. ඔය පේෙන් ඇද්ද අද එහෙම කියානම් කෝමරි හිතා අදාගන්න මංරි අසරණයි අම්මි. ම දන්නව පුතේ අද ඔයා විතරන්නෙමේ මා අසරන වුුණ. ඕගේෙ වෙනි ආදරයක් හිතේ තබා ගැනීම පන්සලාක් රජමා වියාරයක් හිතේ තබාගත්තා හා සමානයේ. ඒ පින්බර වත්කම් අහිමියූම් යුතය කර දරාගත නොහැක. තමා නැති දවසක දීනේගේ අනාගදියට කුමක් වේද. යන්න සිතද්දී පදමාගේ ඇතුළ හදවතම දැවී ගියයේ. ආදරේ සීලු වත්කං අහිමි ූදා මේ ජීවන ාලුකාවේ දීනය තනිවෙනු ඇත. එවන් දවසක මෙහම්මත් ඇල්ළඟ තාගෙන සන්නසන්න ්‍රැකබලාගන්න ඉන්නේ කවුද. කිසිවකු නැත. ආදරේ මේ තරම් දුර බලාපොරොත්තුවක්ව දීනයගේ ජීවිතට වැඩී ඇයි දැයි පත්මා දුබ්බරෝ සිතුවාය. දැන් හිතා පලක් නැත ආදරේ ල් පෙරහර හත්තාට වටයක් දීනේගේ හදවතය සක්මන් කොට හමාරය. හෝ මල් පෙරහැරක් නොවෙයි. හදවති වීද සියල්ල එකවර එකළු කළ සාධාතුක කරඩුව ගෙනවන්න රන්දෝලි පෙරහරකි. සමාරටවා නොහිතන විදියට යා ඔයාට අයිති වෙයි. පත්මා කිවේ බොලන ලෙස ඇ හිත ්‍රවා ගෙනේ. එවන් හිමීම ජීවිත ඇත්නම් ඒ පුද්මාගර හිමිවීමගේ. එවන් එක් හිමිියක් වෙනින් ජීවිතී සියල්ල නැතිවදකම් නැද. සහිතන්නේෙත්තෙම කොයිේලාකාරරි යා මැඩම් එක මේ ගෙන කතා කරයි මට බයි එදා ඉඳල මට ඒ මුණත් බලාගන්න බැරිවේ කියලා. ඒ මුණු ජීවත්වන්නේ කෝහම දම්මි. ඒත් මං එකදයක් දන්න අපුතේ පත්මා දීනයගේ හිස්ස තමා අසලට ගෙන කීවාය. ජාය අම්මාගේ උකුලට ගුලිවේ දෙනෙත් පියාගෙනේ මොකක් දම්මි. එයා නිසා වැඩ දුගක් විදිින්න වඋුණොත් ඒ එයා නිසා නෙමේ හගේ කරුමය නිසා. මන් දන්න අම්මේ ඒ කෙනෙ ම සර්ට කවදාවත් වෛර කරන්නේ නෙත්තේ අනේ එයාට බලාගන්න කියලා මැඩම් මට කියනවන. පත්මාගේ හිතම දැවීගේයේ ඒ යවතියගෙකි බොනඳ ආශයාවගේ සිතාහක දැමේ හැකි දෙයක් නවේ ආදර යනු රැකබලාගැනීමේ හවා ගැනීමේ ජීවිතෙන් කෙල්ලෙක් පතන්නේ ඒදේ පමණි.මැඩම්මට මේ තරන් කරුණාවන්ද කෙනෙක් නූන නම්මන් සසාර වෙලාට එයා කියන දේකට කැමිතිේලා යනවා. ඒත් තම්ම ඒක කරන්න බෑ.මැඩම් මට සැලකිය සේවිකාවට වගේ නිමේ අදත් මට හිතන්නේ ම ලොකු ඇරද්දක් කලා කියලා. කවදරි මම මැඩම්ගේ කොල් දෙක අල්ල වැැඳල කියනෝ මට සම වෙන්න කියලා. මන් දන්නෝ මෙනම්මට සමාවදේ මට බයි ඒදේ කරන්නවන් මට ඉඩක් නොලබයි කියලා ඉක්මන්ට යාව හුරුුවරගෙන ගියාවගේ මට නැති වෙනවා. ආදරේ අධිපති දෙවියන් ආදරය කරන්නට උගන්නන ගමන්ම ආදරේ දුක වටහාගන්නට දුගන්නවාවන එසේන මහිංස හදවත්වොල්ට මේ තරම් ගින්දරක් නැත එහත් ින්නඳද මල් හේසර වලින් තුවාල වූ පසුවත් හුද කලා වූ පසු ආදර දෙවගනට ඒ බව අමතක වී යයි. ආදරේ දෙවිදුන් මල් අතාරෙන්නේ පැෙම්මතුන්ගේ ආලිංගන පිරුණුත් සඳලුතලාවට පමණි. ඒ අදරේ ගිදරින් දුක්න අසරණයන්ගේ තනිහානටවුන් ගොඩවන්නේ නැත. ආදරයදුක මේ තරම් කටුක වන්නේ ඒ නිසාය. දැන් නිදාගන්න පුතේ අපි පන්සල් ගිල්ල බෝධි පූජාවක් කරි තියලා කියමු. ඔව් අම්මේ මටත්දං ඉතුරවෙලා තිීන එච්චර. කෙල්ෙක්දයා බලන්න ැත්තම් ම පුංචිකාල ඉඳල පජකරපු මල්වලට මුණවාදම්ම යුණ ඡයා කියන්නේ ඇත්තේ ඇගේ අතින් පින්මිසක පවස් සිදුව නැත. ඒ පින් මහිමේ ආදර වන්දනාට පරමල් වූයේ ඇයිදයි කිසි්‍රයෝක නොදනී මන් නිදාගන්න යනවාම්මේ ඡයා බිමිඳගෙන අම්මාට වැන්දායි. දුව හිටියටීම තමාට මදින්නේ හදවතට මහා දුකක්ත්දන්නු මෝතකට බව පත්මා දැන ඔහ හැරනොකොට ඇගේ ජීවිතරන්නේ තමා පමණි. ායා ඇඳම වාඩිුවී සං හිස තබාගත් කොට්ේගෙන මූනට තබා සීපගත්තායි. ඕගේ සුවන්තැවරුණු කොට්ටේ තෙත්වය. ඇයි හෙම ඒ කොට්ටේ මූනට තාගෙනම ඇඳේ අපිවලට ඇලවනාය. හැමදම් මේ සුන තර්ගෙන් හීනිංවත් මංගාවට එන්න මහත්්‍යය ජයා ආසරනව ගීවාය.